ඔන්න ඉතින් ගොඩක් දවසකින් වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණ නිසා මම අද හිතුවා ඔබට වීඩියෝ එකක් අරන් එන්න. මොකද ඊයේ පෙරේදා මගේ වීඩියෝ බලන කෙනෙක් කෝල් කරලත් ඇහුවා අපිට ළඟදී මොනවද හදන්න කියලා දෙන්නේ නැද්ද කියලා. ඉතින් බොහොම කාර්යබහුල තත්ත්වයක් මත යන්තම් වෙලාවක් හොයාගෙන ඔබට වීඩියෝ එකක් කරන්න හිතුවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔබට කියලා දෙනවා සුප් කැටයක් හදාගන්න විදිය. ඉතින් සාමාන්‍යයෙන් කඩේ තියෙන සුප් කැට සහ විවිධ රසකාරකයන් ගෙනල්ලා අපිට කෑම වලට දාන එක මේ වෙනකොට පුරුද්දක් වෙලා. මොකද නිතරම රූපවාහිනියෙත් නිතර දෙවෙලේ කියනවා පරිප්පු හදන්න සුප් කැට දාන්න කියලා. ඉතින් මේ විදිහට මේ සුප් කැට වගේ දේවල් දාලා ආහාර සකස් කිරගැනීම ඇතුලේ දීර්ඝකාලීනව බොහෝ ලෙඩ රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණාව නිසා මං අද ඔබට කියලා දෙන්නම් කොහොමද මේ કૃතිම රසකාරකයන් පාවිච්චි නොකර ස්වාභාවිකව සුප් කැට ගෙදරදිම හදාගන්නේ කියලා. හැබැයි සුප් කැට ගෙදරදි හදා ගන්නට කලින් මේකෙන් වෙන දැන්ට මේ කඩේ තියෙන දේවල් ගෙනල්ලා මේ රසකාරකයන් පාවිච්චි කිරීම තුළ ඔබට වෙන හානිය පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරන්න හිතුවා. මේ වීඩියෝ එක බලලා ඉන්න මේකෙදී ඔබට පැහැදිලි වේවි ඇයි මම සුප් කැට පාවිච්චි කරන්න එපා කියන්නේ කියලා. දිව පිනවන සීත පිනවන ආහාර වේලක් ලබා ගන්න ලොකු පොඩි කොයි කවුරුත් දක්වන්නේ අසීමිත කැමැත්තක්. සමහරුන්ට ආහාර ප්‍රණීත ලෙස පිසීමේ හැකියාව සහජයෙන් ලැබිලා තියෙනවා. ඒත් සමහරුන්ට නම් ඒ හැකියාව පිහිටලා ඇත්තෙම නැහැ. ඒ නිසා වර්තමානයේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා තමන්ගේ ආහාර වේලට ෂණික රසකාරක යොදලා රසවත් කරගන්න. මේ ගැන ඒගොල්ලන් දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් මේ සූප් කැට කියන්නේත් ඒ වගේ රසකාරකයක්. පහසුවෙන් ආහාර රසවත් කරන මේ සූප් කැටවල අන්තර්ගත දේවල් වලින් සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව ඔගලන් දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ප්‍රථම වතාවට 1908 වර්ෂයේදී ලෝකයට සුප් කැට හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ බොහෝ දෙනෙක් මෙහි ඇති සුවිශේෂී රසය සහ පහසුව හේතු කරගෙන දිගින් දිගටම මේ පරිභෝජනය කරන්න පෙළඹුණා. අදිසාන්ද්‍ර ලුණු, මොනෝසෝඩියම් ග්ලූකෝමේට්, එහෙමත් නැත්නම් MSG, ෆාම් තෙල්, කැරමල්, වර්ණකාරක, කුළුබඩු, මාංශමය රසකාරක, සෝයා සහ හයිඩ්‍රජනීකృత තෙල් යන ආදී අමුද්‍රව්‍ය භාවිතා කර මේ සූප් කැට නිෂ්පාදනය කරනු ලබනවා. මොනෝසෝඩියම් ග්ලූකෝමේට් නැමැති රසකාරකය අධික ලෙස අන්තර්ගත වී ඇති සූප් කැට දීර්ඝකාලීනව ආහාරයට අඩංගු කර ගැනීමෙන් හෘදයට රුධිරය සපයන කිරීටක දමනි ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමට පුළුවන්. හිරිවැටීම, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම වැනි දේ සිදුවිය හැකි බව විදෙස් වෛද්‍ය පරීක්ෂණ මගින් හෙළි වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය මගින් සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව සුප් කැටවල අන්තර්ගත අධික ලුණු සාන්ද්‍රණය හේතුවෙන් අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම බොහෝ සෙයින් වැඩි වෙලා තියෙන බව හොයාගෙන තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට ගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ක්, ඒ කියන්නේ තේ හැන්දක ප්‍රමාණයක්. ඒත් සෑම ආහාරයකටම සුප් කැට එකතු කිරීමෙන් දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. දිනපතා සුප් කැට ආහාරයට ගැනීමෙන් ඇතිවන රුධිර පීඩන තත්ත්වය කාලයක් ගෙවිට අංශභාගී රෝගී තත්ත්වයක් දක්වා පරිවර්තනය වෙන්නත් පුළුවන්. මේ ගැන දේශීය වෛද්‍ය පරීක්ෂණ ආයතන මගින් සනාථ කරලා තියෙනවා. ඒ නිසා අනවශ්‍ය ආකාරයට ආහාර රසවත් කරන්න කඩේ තියෙන සුප් කැට ගෙනල්ලා භාවිතා කරන්නේ නැතුව අද මේ වීඩියෝ එකෙන් මම ඔබට කියලා දෙනවා කොහොමද සෞඛ්‍යයට අහිතකර නොවන පරිදි ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව සුප් කැට ගෙදරදිම හදාගන්නේ කියලා. හරි, ඉතින් ඔන්න ඒ වීඩියෝ ක්ලිප් එකෙන් ඔබ යම් දැනුවත් වීමක් වෙන්න ඇති ඇයි මේ કૃතිම රසකාරක එහෙම නැත්නම් සූප් කැට වගේ දේවල් පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ කියලා. ඉතින් දැන් ඔබ බලාගෙන ඉන්න මෙච්චර වෙලා කොහොමද මේ සූප් කැට ගෙදරදි හදාගන්නේ කියලා. ඉතින් මේ ඊළඟ වීඩියෝ ක්ලිප් එක ඒ සම්බන්ධව තමයි බලන්න කොහොමද පියවරෙන් පියවර ගෙදරදි සූප් කැටයක් හදාගන්නේ කියලා. මේ සඳහා අපට අපේ නිවසේ එදිනෙදා භාවිතා කරන ඕනම එළවලු වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. කැරට්, ලීක්ස්, බෝංචි, අල ලූණු වගේම තක්කාලි, පලා වර්ග වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මස් වර්ගත් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. මුලින්ම අපි කරන්න ඕන එළවලු ටික හොඳින් සෝදලා කුඩා කොටස් වලට මේ විදිහට කපා ගන්න එක. ඊළඟට අපේ සුප් කැට වඩාත් රසවත් කර ගැනීම සඳහා අපට අවශ්‍ය වෙනවා සුදු ලූණු, කුරුදු පොතු, කහ කුඩු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ඊට අමතරව තෙල් ස්වල්පයක් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් වෙන්න ඇරලා කුරුඳු පොතු, සුදු ලුණු, කපාගත්තු ලුණු ටික රත් වෙන තෙල් එකට දාලා ටිකක් කලවම් කරගන්නවා. ඊළඟට අපි කැරට් අල වගේ ටිකක් තද බවින් යුක්ත එළවලු ටික මුලින් එකතු කරගන්නවා. ටික වෙලාවකට පස්සේ අපට පුළුවනි ගම්මිරිස් කුඩුත් එකතු කරගන්න. හොඳින් මේ අත පෙරලමින් ටිකක් මේ ලුණු ටික තැම්බෙන්න ඇරලා ඊළඟට අපි තක්කාලි එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ පලා වර්ගය එකතු කරලා නැවත හොඳින් කලවම් කරනවා. අවශ්‍ය නම් සැල්දිරි, පාස්ලි වගේ දේවල් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට කහ කුඩු ටිකත් එකතු කරලා
තව ටිකක් හොඳින් තැඹුණාට පස්සේ මේ මිශ්‍රණය අපේ බ්ලෙන්ඩර් ජායකට දාගන්න ඕන ඊළඟට කරන්න ඕන බ්ලෙන්ඩර් එක ආධාරයෙන් මේක හොඳට තලපයක් ආකාරයෙන් අඹර ගන්න එක හොඳින් කෑලි නොහිටින ප්‍රමාණයටම මේක අඹර ගන්න වග බලා ගන්න ඕන මෙන්න මේ වීඩියෝ එකේ පේන පදමට මේක අඹර වුණාට පස්සේ බ්ලෙන්ඩර් ජායකෙන් එලියට අරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ නොන්ස්ටික් pan එක දාලා ටිකක් මේකේ තෙත ගතිය හිඳෙනකන් මද ගින්නේ රත් කරන්න ඕන ඒකෙදි වග බලා ගන්න කිසිම වෙලාවක මේක ටිකක් රත් වෙලා වැඩි වෙලා පිච්චෙන්න දෙන්න එපා යම් විදිහකින් මේ මිශ්‍රණය ලිපේදී කර වුණොත් ඔබගේ සූප් කැටේ රස වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඊළඟට අපි කරන්නේ මේ මිශ්‍රණය පිඟානකට තැටියකට හෝ වෙන යම් පැතලි භාජනයකට දාලා මෙන්න මේ විදිහට තුනී කරගන්න එක මේ විදිහට තුනී කරගත්තු මේ මිශ්‍රණය සහිත භාජනය පැය කිහිපයක් ශීතකරණයේ තිබ්බහම මෙන්න මේ විදිහට ඔබට දැක ගන්න පුළුවන් ඊළඟට අපට පුළුවනි අපට අවශ්‍ය ප්‍රමාණයට මේක කෑලි කපා ගන්න මේ තියෙන්නේ මේ විදිහට කෑලි කපාගත්තු හොඳින් වියළුණු සූප් කැට දැන් ඔබට අවශ්‍ය නම් මේ සූප් කැට ඊයන් කොළවල ඔතලා අර කඩේ විදිහටම පාවිච්චි කරන්නත් පුළුවන් නැත්නම් මෙන්න මේ විදිහට බෝතලයක ඇසුරුම් කරලා මේක ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්නත් පුළුවන් එහෙමනම් මම හිතනවා ඔබගේ දැනුමට යමක් අද වීඩියෝ එකනොත් එකතු වෙ නැති කියලා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න මම දිගටම මේ වගේ වීඩියෝ අරන් එනවා. තව කෙනෙකුට බලන්න හොඳයි කියලා හිතනනම් මේ වීඩියෝ එක share කරන්න. comment එකක් like එකක් එහෙම දාන්නත් අමතක කරන්න එපා. ඊළඟ දවසේ තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන් මම ගිහිල්ලා එන්නම්. මම මදුර නානක්කාර.